අපේ රටේ පෙර අපේ ඉතිහාසය උස්සලා බැලුවොත් අපේ රට පාලනය කරේ කවුද? සේනනායකලා, ජයවර්ධනලා, දැන් වික්‍රමසිංහලා එක පවුල් සංස්ථාව. ඊළඟ බණ්ඩාරනායකලා SWRD බණ්ඩාරනායක, සිරිමාව බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක. බණ්ඩාරනායකලා ප්‍රභු පැලැන්තිය. ඊළඟටත් නේද අපි කවුරුත් දන්නෝ රාජපක්ෂලා. එතන මේගොල්ලොන්ගේ දිගු ඉතිහාසයක් සහිතව අපේ අපේ රට මේ පාලනයට මේ ප්‍රභු පැලැන්තිය උරුම කරගෙන හිටියා. පළමු අගමැති නිවෙනවා බණ්ඩාරනායකලා. පළමු ජනාධිපති නිවෙනවා බණ්ඩාරනායකලා. පළමු අග්‍රාමාත්‍ය දුර හොබ වෙනවා සේනනායකලා. නේද? මෙහෙම තමයි තියෙන්නේ. ඉතිහාසය බැලුවොත් මේ විදිහට පෙළ ගහලා තිබුණා. රාජ මන්ත්‍රණ සභාව නියෝජනය කරපු ඩී.ඒ. රාජපක්ෂලාගේ දරුව නේද ඊළඟ රට පාලනය කරන්න ඇවිල්ලා තිබුණා. නිසා කුඩා පවුල් සංස්ථාවක් අතේ අපේ රටේ දේශපාලන කේන්ද්‍රගත වෙලා තිබුණා. උඩ විතරක් නෙවෙයි ප්‍රාදේශීය ගත්තත් එහෙමයි. කළුතරට ගියොත් වික්‍රමනායකලා වෙල්ගමලා අතේ තමයි ඒ ප්‍රාදේශීය දේශපාලන කඳුළු තිබුණේ. හම්බන්තොට ගියොත් ඇත්තටම මේ පවුල් කීපයක් නේ එක පවුලක් වට නිකන් ගත්තා. අනිත් ඒවා පොඩි ප්‍රාදේශීය වශයෙන් තව පවුල් කීපයක් අතන එක පවුලක් අතේ දේශපාලන කේන්ද්‍රගත වෙලා තිබුණා. අනුරාධපුරයට ගියොත් චන්ද්‍රාණි බණ්ඩාර, මහින්ද සෝම, දැන් ගමගේ නේද, මාතලේට ගියොත් ජනක බණ්ඩාරලා තාත්තා පුතා ජනක බණ්ඩාර, එයාගේ පුතා ජනක බණ්ඩාරලා, කවි රත්නලාති නේද, අලු විහාරලාති. ඒ කියන්නේ මොකද්ද? පවුල් කීපයක් අතේ තමයි ඒ දේශපාලන කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. නුවරඑළියට ගියොත් රේණුකා හේරත්න, මම දෙක දිනේ මේ දවස්වල වේදිකාවේ කෑ ගහනවා, රේණුකා හේරත්න, SB ජනායකලා, තොණ්ඩමල්ල, මේ වගේ පවුල් කීපයක් අතේ තමයි දේශපාලන කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. මුළු දේශපාලන ධාරාවේ උරුමය අද පවත්වන්නේ ඒ ප්‍රබුල් කීපයක් අතේ. ඒ කියන්නේ මේ ඉත්තෝ ඉලලා තියෙන්නේ අතීතයේ, වර්තමානයේ, අනාගතයේ දක්වාම මේ දේශපාලන ඉත්තු ටික ඉලලා තියෙනවා. ඕගොල්ලෝ දැක්කනම් ඒගොල්ලන්ට මේ පක්ෂ පාට බෙදීම් කිසිවක් අදාළ නැහැ. පොදු ජනතාවගේ ප්‍රශ්න. හැබැයි ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ හිමුනේ නැහැ. ඕගොල්ලෝ දකින්නේ නැති මේ අතකදී නාමර රාජපක්ෂ අපගෙන් අහපුවම ඔබගේ තේරීම කවුද කියලා. ඔහු කියලා මොකද්ද? ඔහුගේ තේරුම සජිත් ප්‍රේමදාස. අද අපේ රටේ නිර්ප්‍රභු දේශපාලනයක් උඩට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ නිසා ගුවන් තොටිල්ල ගැස්සෙනවා. ගැස්සෙන්න ඕනේ ගුවන් තොටිල්ල. එහෙට මෙහෙට ඉතාමත් පහසුවෙන් බලය හුවමාරු වෙමින් තිබුණු නේද? සඳළු තලාව ඉදන් දේශපාලන කරපු මහජනයා පිළිබඳ හැඟීමක් දැනීමක් නැති දේශපාලනේ තමන්ගේ පරවේණි භුක්ති හැටියට ලියාගත්තු පරම්පරාවෙන් පරම්පරාවට තමයි තමන්ට එන පෝල්මක් කුරුමක්කාරත්වයක් ලෙස සලකපු ඒ දූෂිත ප්‍රභු පාලනය අද මොකද වෙලා තියෙන්නේ? තරජනයට ලක් වෙලා තිබෙනවා. අන්න ඒකට මේගොල්ලෝ කලබල වෙන්න ඕනකම තිබෙනවා.